මට කියන්න මනුක අපි මොන පිටුවද කතා කරලා තියෙන්නේ කොතනද කතා කරලා තියෙන්නේ සර් අපි කලේ අර කෙනෙක් කියන්න සර් සර් අපි කරේ තුන්වෙනි පිටුව සර් අපි තුන පිටුවෙන් නැවතුනේ ඔව් සර් තුන පිටුවෙන් මනුක කියන්නද තුන පිටුවේ හතරේ කියන්නේ අපි කතා කළා නේද සතුටු කඳුළු කියන කතන්දරය අපිට දැන් තියෙන්නේ ගීතයකට සමන් දීලා ඒ කොටස නේද සතුටු කඳුළු තියෙන්නේ සර් සතුටු කඳුළු හරි ලස්සනම ලස්සන කතන්දරයක් තියෙනවා ඒ කතන්දරය කියවලා එකේ ප්‍රශ්න දෙකට උත්තර ලියන්න තමයි තියෙන්නේ. හරිනේ එහෙනම්. හරිද? අනිත් යාළුව කතා කරන්නේ නැත්තේ ඇයි මාත් එක්ක තරහ වෙලාද? සර් කීවෙනි පිටුවද? ආ එහෙන්නේ නැද්ද? සර් කීවෙනි පිටුවද? ආ එහෙන්නේ නැද්ද? එහෙනවද? හතරවෙනි පිටුව සතුටු කඳුළු කියලා කතාන්දරයක් තියෙන්නේ. හතර. තියනවා සර්. තියනවා සර්. අනේ ලස්සනම ලස්සන කතාව කියව කියව එයා පැත්තේ පිටුවේ තියෙන ප්‍රශ්න ටිකට උත්තර ලියන්නකෝ දැන් සර් තුන්වෙනි පිටුවේ තියෙන එකට දාලා තුන්වෙනි පිටුවේ තියෙන උත්තර ටිකද ඔව් උතේ සතුටු කඳුළු කියලා කතාවක් තියෙන්නේ. ච ච තුන පිටුව නෙමෙයි හතර පිටුව. ආ ආ ආ. සර් හයවෙනි පිටුවේ තියෙන්නේ ප්‍රශ්න ටික. හරි කතාව තියෙන්නේ හතරවෙනි පිටුවේනේ.
හරි ලියාගෙන යන්න උත්තර ටික සර් මට දැනුයි පන්තියට එන්න උනේ අයියාගේ පන්තියේ හින්දා මොනාද සර් කරන්න දුන්නේ සර් මම දැන් උයි පන්තියට ආවේ. ඔව් කවුද? සියත් පුතේ මේ අර මව්බස කොටස කතා කරන්නේ සතුටු කඳුළු කියන මේ කතාව කියව කියව ඒකේ ප්‍රශ්න ටිකට උත්තර ලියන්න කියලා කිව්වේ පුතේ. හෙට ශිෂ්‍යත්ව විභාගෙ පැටියෝ. ඒක නිසා ළමයි කතා කරනවා නේද? අපිට ඒක ඔයාලා කතා කර යන්නත් බැන්නේ. ඊට පස්සේ මම ක්ලාස් එක ඉවරනකොට 9:00 මාරයි සමහර වෙලාවට යාම නිදා ගන්නවා. ඒක නිසා ටිකක් කතා කරේ ඒගොල්ලොත් එක්ක. සර් කීවෙනි පිටුවේ? තුන්වෙනි පිටුවේ නම් කතාව තියෙනවා පුතේ 3 4
නෑ සෝරි හතරවෙනි පිටුවේ පහ අද දරුවෝ ඉතින් තැන කියපුවම් පොඩි අවබෝධයක් ඔයාගාම තියෙන්න ඕනි සතුරු කඳුළු කියලා කතාව කොහෙද තියෙන්නේ කියලා ඔයාගා අවබෝධයක් තියෙන්න ඕනි මවස කොටසේ හතරවෙනි පිටුවේ තියෙන්නේ හතර පහ පිටුවල හයවෙනි පිටුවේ ප්‍රශ්න තියෙනවා කතා කළේ ඒකයි එන දවසේ ලියනවා ඔයාගේ අයියා අක්කා ඊළඟ කණ්ඩායම ඔයාලා හරිද ඉතින් ඔයාලට ජයග්‍රහණය ප්‍රාර්ථනා කරන්න ඕනේ ලක්ෂ්‍යෝ ටිකක් නේද 3 ලක්ෂ ගන්න අපි භාගෙ ලියනවා ඒකෙන් සාමාන්‍යයෙන් 20,000කට වගේ ශිෂ්‍ය ආධාර දෙන කතාවක් තමයි කියවෙන්නේ අඩේ ලකුණු ප්‍රමාණය ගොඩක් දුරට ඉන්දියාවේ ලකුණු දෙක තුනක් හරේ ඔහොම කාරණා තියෙනවා ඊළඟ කණ්ඩායම ඔයගොල්ලෝ ඉතින් සර්ගේ පැත්තෙන් පරිසරය සහ මව්වස කොටස ඔයාට ආවරණය කළ දෙනවා අනිවාර්යයෙන්ම මව්වස කොටසට ලකුණු සාමාන්‍යයෙන් 30ක් ආසන්න ප්‍රමාණයක් හම්බ වෙනවා ඒ වගේම පරිසරය කොටසට ලකුණු 30ක් වගේ. ඊට පස්සේ ආවරණය කළ දෙනවා අනිවාර්යයෙන්ම. පරිසරය කියන්නේ අනිවාර්යයෙන්ම ලේස් කොටසක්. 30න් 30ම ගන්න ඕනේ පේපර් එකේ. පුළුවන්. හරි. හරි, ලියලා ඉවරාය. ලියලා ඉවරද පුතේ? අද සිග්නල් කරනවා කියනවා මම හිතන විදිහට. නෑ සර්. නෑ සර්. अरे लिया 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 लिया
ඔක්කොම ලියලා ඉවර නැහැ. හරිද පැටියෝ ඉවරද? දුලි මොකෝ නිකන් කල්පනා කරන්න එපා වෙලා වගේ. ලියලා ඉවරයි සර්. ලියලා ඉවරයි සර්. අපි තා චූටි වෙලාවක් බලමු අනිත් යාළුවෝ ලියනකම් පුතේ.
ඉවරනේ සර්. හරි සර්. හරි. හරි හරි. එහෙනම් අපි උත්තර ටික කතා කරමුකෝ බැඩියෝ. ඉවරයි සර්. මේ කතාව ඇස්සේ කියලා දෙනව නේද අපිට අපි මොන වගේ අභියෝග වලද මුහුණ දෙන්නේ කියලා. මේ නිපුණ කියන දරුවා ජීවිතේ ජය ගන්න හැටි හරි අපූර්වට මේ කතාව ඇස්සේ පූජනීය අපිට කියලා දෙනවා. මේක බාගත පොතපු කතාවක් වෙන්නේ නැති. නමුත් මෙහෙම චරිත ඕනි තරම් අපේ සමාජයේ ඉන්නවා. හරි ඔයාලගේ පන්තිවලත් ඇති මෙහෙම දරුවෝ. බොහොම අමාරුවෙන් ජීවිතේ ගත ගහගත්තු දරුවෝ ඇති. නේද? මේ දරුවාගේ ගෙදර බලන්න හරිම පිළිවෙලයි. අපරිමස්ම අම්මා තාත්තා උනත් හරි අපරිමස්මින් වැඩ කරනවා. ඉන්දියාපත අම්බල තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. අමතර මුදලක් වෙනවා. ගල් වැඩපලේ තාත්තා ගිහිල්ලා ගල් කඩලා නේද? බලන්නකො ඔයාලගේ තාත්තලාත් එහෙමයි. ගල් කැඩුවේ නැති වුණාට ඔයාලගේ තාත්තලා රස්සාව කරනවා. ඒ රස්සාව කරන්නේ ඔයාගේ අම්මටයි තාත්තටයි ජීවත් වෙන්න විතරක් නෙමෙයි. මුංචි ඔයාලගේ ජීවිතය ලස්සන කරනවා. හරිද? ඔයාලත් ඔයාලත් මේ මේ කතාවේ කතා කරන නිපුණලා වගේ තමයි. හරිද? තාත්තට බාගත කාර් එකක් තියෙන්න පුළුවන්. තාත්තට සල්ලි තියෙන්න පුළුවන්. හැබැයි තාත්තායි සල්ලි හොයන්නේ හරිම අමාරුයි. හරිද? හිතන්න පිටු වෙලා තුමාට සෑහෙන තාත්තා අම්මා මහන්සි වෙනවා මේකට. හරි. එතකොට අපි චූටි අපි දැනගන්න ඕනේ. පුංචි ඔයාලා දැනගන්න ඕනේ ඒ තාත්තගේ සල්ලි හරි පරිස්සමෙන් පාවිච්චි කරන්න. තාත්තා ඔයාට ඒ සල්ලි වේදන් කළා ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ එකම එක දෙයයි. හොඳට ඉගෙන ගන්න. ඒක කරලා දෙන්න ඕනේ. ඒක ඔයාගේ වගකීමක්. හරිද? ඒක කරන්න ඕනේ පූජනීය. එතකොට තමයි අපි අර හොඳ දරුවෝ බවට පත් වෙන්නේ. හරිද? නැතුව අපිට මේ වැඩේ කරන්න බැරි වෙනවා. හරි? ඒක නිසා උදුලි මනුක අපි උදය අපි තාත්තා අම්මා අපි වෙනමෙන් මහන්සි වෙන මහන්සි වෙන දිහා බලා ඉඳලා අපි අපේ ගමන යන්න උත්සාහ කරන්න ඕනේ. මොකද අම්මයි තාත්තයි වයසට ගිහිල්ලා ආයේ මහන්සි වෙන්න බෑ. ඔයාට අවුරුදු 30ක් විතර වෙනකොට අම්මටයි තාත්තටයි අවුරුදු 50ක් විතර වෙනවා. 60ක් විතර වෙනවා. හරි වයසයි. ඒගොල්ලන්ගේ ජීවිතයේ වයසක කාලේ ඔයාලා වෙනුවෙන් මහන්සි වෙන්න බෑ. ඒක නිසා හොඳ රස්සාවක් කරන්න හොඳට ඉගෙන ගන්න මහන්සි වෙන්න ඕනේ. බලන්න අපි උත්තර ටික බලමු. මේක අපිට මොනවද කියන්නේ කියලා. පළවෙනි ප්‍රශ්න අහනවා. නිපුණ දම්සාරය ඉගෙන ගන්නේ කුමන ශ්‍රේණියේද? 6 ශ්‍රේණියේ. 6 ශ්‍රේණියේ. 6 ශ්‍රේණියේ. 6 ශ්‍රේණියේ. අම්මා උදෑසන අවදි වී සිදු කරන්නේ කුමක්ද? දීප එළිය කරන්නේ හදලා විකිනීම. අම්මා උදෑසන අවදි වී කරන්නේ ඉන්දියාපල් කුණ එක නෙමෙයි. ලිම්බියාප සෑදීම. ලිම්බියාප සෑදීම. අම්මා උදෑසන අවදි වෙලා කරන්නේ ඉන්දියාප සාදනය සෑදීම. අම්මා සහ තාත්තාව සතුටු කිරීමට අම්මා සහ තාත්තා වැහුන්නේ අම්මා සහ තාත්තා සතුටු කිරීමට අම්මා සහ තාත්තාව සතුටු කිරීමට අම්මා තාත්තා සතුටු කිරීමද ජීවිත ලස්සන කරගන්න නෑස ජීවිත ලස්සන කරගන්න. තව කියන්න. නබ. කුළු. හොඳ රැකියාවක් කිරීමට. හොඳ රැකියාවක් කිරීමට.
සර් හොඳ රැකියාවක් කිරීමට හරිද? හරි. එතකොට විපුණ සහ නංගි හොඳින් ඉගෙන ගැනීමට උත්සාහ ගන්නේ මොකටද? මොකටද උත්සාහ කරන්නේ? ජීවිත ලස්සන කරගන්න. ජීවිත ලස්සන කරගැනීමට. ඉගෙනීමෙන් ජීවිත ගාගන්න. ඔව්. ගෙනගෙන ජීවිතයේ ජය ගැනීමට ගෙනගෙන ජීවිතයේ ජය ගැනීමට සර් සෝ හොඳ රැකියාවක් කිරීමට හරිද? ඔව් ඒකත් හරි. සර් ජීවිත ලස්සන කරගන්න හරි නැද්ද? ජීවිත ලස්සන කරගැනීම එකක් හරි. අම්මා තා සහ තාත්තා දුක් විඳින නිසා එකක් ගන්න පුළුවන්. අම්මා සහ තාත්තා දුක් දුක් විඳින නිසා හොඳ රැකියාවක් ලබා ගැනීම. ආ අපිට නිශ්චිතව එක. ඕ සර් ඉගෙන. හොඳින් ඉගෙනගෙන ජීවිතය ජයගෙන අම්මාව සහ තාත්තාව සතුටු කිරීමට බයිද? අන්න හරි වෙති. අපි යමු පහ හතර මෙහි සඳහන් ඊල්බත් යනු මොනවාද? පෙර දිනේ ඒකට නිශ්චිත උත්තරයක් තියෙනවා. පෙර දින රැයේ පිසුවත් එච්චරයි වෙන මුකුත් මාරියන්නේ නැහැ. පෙර දින රැයේ පිසුවත් පෙරදින පිසුවත් කිව්වොත් එහෙම මේ දවල් ලේමවත් ගන්න පුළුවන්. අද දවල් ලේව හෙට ගන්නවෙන්න පුළුවන්. එහෙම බෑ. පෙරදින රැයේ පිසුවත් එච්චරමයි. හීල්පත් නොමැති දිනවල ඔවුන් උදෑසන ආහාරයට ගන්නේ මොනවාද? අම්මා තාත්තා ඉන්දියාප්ප පොල් සම්බර් සමග ඉන්දියාප්ප පොල් සම්බර් සමග නැත්නම් ඉන්දියාප්ප පොල් සම්බර් එච්චරයි. සර් සමග පොල් නැද්ද? ඉන්දියාප්ප සමග පොල් සම්බර් මොකද්ද පුතේ? සර් අම්මා සාදන ඉන්දියාප්ප සමග පොල් සම්බර්. එහෙම අවශ්‍ය නැහැ බැටියෝ. අම්මා සාදන කෙනෙක් අවශ්‍ය නැහැ. හරිද? කපු දෙන්නේ අහන්නේ කන දෙන්නේ. එතකොට කවුද හදන්නේ කියලා ප්‍රශ්නයක් එතන ඇහින්නේ නැහැ. ඒ නිසා ඉන්දියාප්ප පොල් සම්බල් සමග. සර් ඉන්දියාප්ප සමග පොල් සම්බල් හරිද? ඉන්දියාප්ප සමග පොල් සම්බල් හරි. අම්මා ගෙවත්තේ වගා කරන එළවලු වර්ග මොනවද? නිපුණ විභාගයේ සමත් වීමට හේතුව ලෙස විදුහල්පතිතුමා ප්‍රකාශ කළේ කිමක්ද? නිපුණ විභාගයේ පළමුවෙනියා ඕනි මනා කැපවීම උනන්දුව උනන්දුව සහ ඉතා හොඳින් ඉගෙන ගන්න. මනා කැපවීම
උනන්දුව සහ ඉතා හොඳින් ඉගෙනීමේ කටයුතු වල නිරත වීම මනා කැපවීම කම උනන්දුව සහ ඉතා හොඳින් ඉගෙනීම කටයුතු වල නිරත වීම නිශ්චිත උත්තරේ දෙනවා මේකේ මනා කැපවීම උනන්දුව සහ ඉතා හොඳින් ඉගෙනීම කටයුතු වල නිරත වීම ඒක තමයි ආගේ විභාගයේ සමත් වීමේ රහස Hari, cede sadan sahayana apurwalin wacana liyanna kiyala thiyena wacane wacane ekata pil apura medata enna puluwan apurata enna puluwan pillawata enna puluwan oni widiyakata ekata liyanna puluwan ha tisse aasale seniye ha hari eka thamai eka kavathi widiyata oya liyapu uttare hari okay oh kiyan kiyala eka diya thiyenawane eke visishta kiyana eka deka kata ganna puluwan ආ ඔව් එහෙම පුළුවන්. හැබැයි මෙහෙමයි. එහෙම කියලා දැන් විශිෂ්ට කියන එකයි තවත් වචනකුයි විතර ලියලා ගන්න තියන්න එපා. වචන තුනක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි. එක්ක ඔයාට විශිෂ්ට කියන එක ලියන්න පුළුවන් තාලිය ෂර්ටත්. හරිද? හරිද එහෙම නැත්නම් මූර්ධ ෂර්ටත් ලියන්න අහන්නකෝ විශිෂ්ට කියන වචනේ ලියන්න පුළුවන් තාලුද ෂර්ට හරි මූර්ධ ෂර්ට හරි විතරයි දෙකෙන් එකකට ලියන්න ඊට පස්සේ අනිත් වචන අකුරු දෙකටත් වචන දෙකක් ලියන්න සර් මම ලිව්වේ ශිෂ්‍යයේ පාසලේ ශ්‍රේණියේ හරි සර් මම ලිව්වේ දම්සර විශිෂ්ට ශ්‍රේණියේ හරි හරි වචන තුනක් ලියවෙන්න ඕනි එච්චරයි සමානාර්ථ විෂයකට ප්‍රකාශ හරිද සර් මම ලිව්වේ තාක්ෂු වේ විශිෂ්ට ශ්‍රේණිය හරි ඒක හරි හරි නවවෙනි එක බලමු නිපුණගේ චරිතයෙන් ඔබට ගත හැකි ආදර්ශ තුනක් ලියන්න හොඳට ඉගෙනගෙන වැඩිමහල් තාත්තාට සැලකීම මනා කැපවීමේ නිත තාත්තාට සැලකීම ඔව් මනා කැපවීම හරිද මනා කැපවීම උනන්දුව සහ උත්සාහය ඉගෙන ගැනීම හොඳින් ඉගෙන ගැනීම සර් මනා කැපවීමේ නිත හොඳින් ඉගෙනීම හා මනා කැපවීමේ නිත හොඳින් ඉගෙන ගැනීම දෙමව්පියන්ට උදව් කිරීම අම්මාව සතුටු කිරීම ඔව් ඒකත් ඉතින් ආදර්ශයක් තමයි ඉතින් අපේ ජීවිතේට ගන්න පුළුවන් ආදර්ශයක් ඒක හරි එහෙනම් ඔන්න ඔව් ඒක හරි ඊට පස්සේ අපි යමු මේ ඊළඟ වැඩේට ලස්සනම ලස්සන සින්දුවක් තියෙනවා ඒක අහලා ඒකට උත්තර ලියන්න පුතාලා සින්දුව බලමු මම සින්දුව තෝරගන්නකම් පුතාලා මේකේ ප්‍රශ්න ටිකට උත්තර ලියන්න කාලය යනවා පුතේ වේගයෙන් ගෙවිලා ඒක නිසා වෙන් ඈත මෑත සුවඳ දී සැලී කියන සින්දුව දැන් ප්‍රශ්න ටික කියවන්න උත්තර ලියන්න සර් සින්දුව හොයාගන්නකම් සින්දුවේ පහල තියෙන ප්‍රශ්න ටිකද?
හරි පැටියෝ මෙම ගීතයේ ඇතුළත් ළමා චිත්‍රපටයේ නම කුමක්ද සිරිපැරකුම් සිරිපැරකුම් රයිට් දෙවෙනි ප්‍රශ්නේ මේ සඳහන් අරුණ කිරණ යනු කුමක්ද උදෑසන යුදේ ඔව් උදෑසන හිරු කිරණ කියලා හිරු කිරණ අහන් ඉන්න අහන් ඉන්න කෙනෙක් කිව්වත් එහෙම මෙන්න මෙහෙම උදෑසන හිරු කිරණ වැරදි ඔය කිරණ කියන වචනේ විස්තර වෙන්න ඕනි ඒක නිසා ඔකට එන්න පුළුවා උදෑසන සූර්යාලෝකය උදෑසන සූර්යාලෝකය සර් උදෑසන හිරු වෙලිය හරි. අද පොඩි ගැටලුවක් තියෙනවා බැඩියෝ මේ සිග්නල් ප්‍රශ්නයක්. හරිද? මම ඇහෙනවනේ. ඔව් සර්. ඇහෙනවා සර්. සරේට සරේ ප්‍රශ්නයක් පුළුවන්ද? උදෑසන හිරු එළිය කියලා. සර් ඒ ප්‍රශ්නෙට ගන්න පුළුවන් නේ උදෑසන හිරු එළිය කියලා. ඔව් කියන්න දෙය. සර් ඒකට කියන්න පුළුවන්ද උදෑසන හිරු රැස් කියලා? සර් පුළුවා. හිරු රැස් හිරු එළිය උදෑසන සූර්යාලෝකය සර් ඒකට උදෑසන හැබැයි කොහෙමදලකවත් කිරණ කියලා ලියන්න බෑ කිරණ කියලා ලියුවොත් වැරදි සර් ඒකට උදෑසන හිලු එළිය සර් ඔව් පුළුවන් උදෑසන හිලු එළිය කියලා ගන්න පුළුවන් 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 උදෑසන හිරු එළිය ගන්න පුළුවන්. උදෑසන හිරු කිරණ. උදෑසන හිරු කිරණ. ඔබ්ලියන්. හිරු කිරණ කියලා ලියන්න බෑ බැටියෝ. බෑ 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 බෑ. කිරණ කියන වචනේ මෙතන තියෙනවනේ. ත උදෑසන උදෑසන හිරු කිරණ කියලා ලියන්න බෑ. මොකද? ඔව්. උදෑසන සූර්ය රශ්මිය. අහුන්නේ. උදෑසන සූර්ය රශ්මිය ඔය ගන්න පුළුවන්. ඔව් පුළුවන් පුළුවන්. පුළුවන් පුළුවන්. මං කියන්නේ කිරණ කියන වචනේ භාවිතා කරන්න බෑ කියලා. උදෑසන සූර්යාලෝකය. හැබැයි උදෑසන හිරු කිරණ කියලා ලියන්න බෑ. හරි තුන්වැනි එකට යන් ගීතේ ළමුන් උපමා කර ඇවිත් අවස්ථා දෙකක් සඳහන් කරන්න. එකක් තමයි පාඩමාල්. පාට පාට මල් උදෑසන උදෑසන මල් වගේ දේ දුන්න උදෑසන පාට උදෑසනගේ දහරක පිපෙන බබලු උදෑසනක උදාගිරක අරුණ කිරණ ඒකත් ළමයි උපමා කරලා තියෙනවා එතන සර් දේ දුන්නට උදාන වගේ කියනවා බබලු මල් වගේ මං කියන්නම් අහන් ඉන්න පාට පාට මල් මල් වලට උදෑසන උදාගිරක අරුණ කිරණට කඩා හැලෙන දිය දහරක පිපෙන බුබුළු වලට සදාහරිත තුරුගමුවක සලිත ලපළු වලට හරි මල් වගේ
පරවීයන නැට විරුද්ධාර්ථ පදයක් ගීතේ සොයා ලියන්න පරවීයන කියන එකට පිපි 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 කියලා ලියන්න ඕනි හරිද පිපුණු කියලා එහෙම ලියන්න බෑ එහෙනම් පරවුණු කියලා එන්න ඕනි පි පරවී පිපි හරි චන්ද්‍රයා කියන එක සමාන පදයක් මේකේ තියෙනවා සඳ බස් කියන එකට සමාන පදයක් මේකේ තියෙනවා තුරු 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 තාරකා කියනට සමාන පදයක් තියෙනවා තරු 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 රශ්මිය කියන සමාන පදයක් තියෙනවා මොනවද පුතේ මේ අහන්නකෝ ලපනු කියන්නේ මොනවටද ලපනු ලපටි ලපටි සිනාන තලු දරු වලට තමයි ලපලු කියන්නේ සලිත ලපලු සෙලවෙන පුංචි දරු කියන්නේ සෙලවෙන දරු වලට සදාහරිත තුරුගමුවක සලිත ලපලු අපි සදාහරිත කියන්නේ ලා කොළ පාට මේ තුරුගමුවක ගස් එකට හැදිච්ච ගස් ගමුවක දරු තියෙන පුංචි කොළ ටික දරු කියලා කියන්නේ අපි වාටනේ ආන්නේවලු අපි මේ පුංචි ළමයිව කියන්නේ පුංචි ළමයි කියන්නේ අපි කියලා එතනද හරි ඔනේ එකක් හරි අපි යමු ඊළඟ පිටුවට ලස්සනම ලස්සන කවි ටිකක් තියෙනවා සිරිත් මල් ගමේ හරි සිරිත් මල් ගමේ කවි ටික කියවලා ප්‍රශ්න ටිකට උත්තර ලියමු අපි මේකෙන් නවත්තනවාද පාඩම එනිසා මේක කියන සර් මේක කවි ටිකක් තියනවා පුතාලාට බලන්න පෙන්වන්න එතකම් පුතාලා ලියන්න තම දෙවියන් නැබෙදි ඉර උදාවන්නට බලනුවන් රචනා කර ඇත්තේ කවුද? එල්ලා ගුරු මුහන්දිරන්තුමා. මුහන්දිරන්තුමා. නේද කිරිහාමි කිරිහාමි අපි හම්බෙන්නේ කොහෙදද පූජනී කොහෙද කිරිහාමි හම්බෙන්නේ සේ හත්පනේ 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 හම්බෙන්නේ කිරිහාමි ඉරවුදා වන්නට පළමුව සිදු කළ යුත්තේ කුමක්ද අසලෙකින කිමිනේ අවදි වීම ඉරවුදා වෙන්නට පෙරම අලසකම දුරු කර අවදි වීම අලසකම් දුරු කර අවදි වීම නිකල් තෙතියකින් මෙතන එහිදී උදුලි උදේ කීයටද නැගිටින්නේ
සර් ඉස්කෝලේ යනකොටද? ඇයි සෙනසුරාදා දවසට ඉස්කෝලේට වෙනමක් තියනවද ඔයා කාලු තාන? නෑ සර් ඉස්කෝලේ යනකොට නම් පහට ඉතර නැගිටිනවා. ඔව්. සෙනසුරාදා දවසට නම් හැට ඉතර. ආයෙත් නැගිටිනවා. ආහ්. අපේ චැම්පට්. අරවා දිනේ නැගිටුද? සෝදාන නැගිටින්න පහම අට හැට. ඔබ ෆෝන් එකට ආයෙත්. හතරයි හතලිස් පහට හතරයි හතලිස් පහට ඒ කියන්නේ පුතා දුර ඉස්කෝලේකට යන්නේ ඉස්කෝලේ ඉන්නම් හයට විතර නැගිටිනවා නැති දවස්වලට හත වගේ එහෙමද අනිත් දවස්වලට කියන්නේ ඉතින් නිමාඩු දවස්වලට එන්නේ නිදි ගන්න වෙන්නේ ගොඩක් වෙලද නිමාඩු දවස්වල පාඩම් ඉඳලා හයට නැගිටින්නේ සර් මම නම් හයට සර් හයට නැගිටින්නේ හයට නැගිලා පාඩම් කරනවා සියක් කියන නැගිටින්නේ 5:30ට දෙනුවනි 5ට 5ට හැමෝම ඉතින් මේ සාමාන්‍යයෙන් 5ට වගේ නැගිටලා හොඳ නැද්ද දැන් අපි උදේ නම් ඉස්කෝලේ යන වුණ ද පාන්දර නැගිටින්නක නෙමෙයි ඔය 6ට එහෙම නැගිටින කට්ටිය 5ට නැගිටලා පහේ ඉඳලා හය වෙනකම් පොත පොත් ටික බලාගත්තා නම් සිංහල පොත එහෙම ලොකු පොත් ටිකක් නෙමෙයි සරේ දැන් තියෙන්නේ මොකද නැත්තේ අපි හිතනවා සරසුරා දාන්න ටිකක් ඉඳා ගන්න ඕනි එහෙම කියලා නෑ සමහර ළමයි ඉඳ කලින් නැගිටලා පාඩම් කරනවා එතකොට අපි පාස් කරලා යනවා ඒක නිසා හැමෝම පහට වගේ නැගිටලා පාඩම් කරලා ඉතර ගන්න පුළුවන් අම්මලක් කොමත් දෙතර නැගිටින ලා සාමාන්‍ය නේද මතිස් ආ සේ ආ මං කලින් ඉස්කෝලේ යන දවස්වලට හතරට නැගිට්ටා ඔය යන දවස්වලටද ඉස්කෝලේ යන දවස්වලට ඇයියේ නිකන් මට ඇහෙන්නේ නැහැ පුතාගේ පැහැදිලිුන්නේ. නිකන් සේ හතරට නැගිට්ටේ. ආ. කල්පලේ සඳහන් පරිදි ආහාර ගත යුත්තේ කෙසේද? අතපය සෝදාගෙන නැගිටින්න. ඔව්. අතපය සෝදාගෙන මෙතන පුතේ නරක කෑමක් කියලා කියන්නේ අපි කියන්නේ මේ අපිට ಗುಣ අගුණ කෑම කන්න එපා කියන කතාව කියන්නේ මේ. හරිද? උදේට අපිට අගුණ කෑම කියලා සීතල වගේ දේවල් දැන් කිරිබත් වගේ දෙයක් ආපුවා උදේට අපිට ටිකක් ඉඳ යනවානේ. ආ ඒක නිසා අන්නේ වාගේ කෑම කියන්නේ මේ නරක කියලා කියන්නේ මේ පිළුණු වෙච්ච කෑම කියන එක නෙමෙයි ආ. අතපය සෝදාගෙන කෑම කන්නලු. අතපය සෝදාගෙන හොඳ කෑම කන්නලු. කල්පලේ සඳහන් පරිදි පාසල් යන දරුවෙක් වශයෙන් ජීවිතයට එක් කරගත යුතු යහපත් පුරුදු තුනක් ලියන්න. උදෑසන නැගිටීම කරාතු දැනුම් අවදි වීම. පාඩම් කිරීම. මල්මැලි කම දුරු කර දැඬවල කිරීම. පාරම පුරුදු වීදී කිරීම. ආසල කම් දුරු කිරීම. දෙමව්පියන් ගුරුවරුන් නැමැතිම කිරීම ඔව් සුදුසු තැනක වාඩි වී පාඩම් කිරීම සතුටින් පාඩම් කිරීම ආ ඔන්න වාක් ඔව් දැන් බලන්න අවසාන කවිය සිගා කාගෙනවත් පිළිටු වැරෑලි ඇදවත් බිම වැටි ඉඳවත් මහත් සැප වේ ඉගෙන ගත්තොත් කොතරම් අමාරුකම් තිබ්බත් ඉගෙන ගැනීම ඔබ පුතේ
උදෑසන නැගිටීම ගෙදර අතු ගෑම උදෑසන නැගිට පාඩම් කිරීම හරියන්නේ නැද්ද? හරි හරි ගැඩුවක් නැහැ. ඔන්න ඕ ටික තමයි මේ අපේ අද දවසේ අපිට කතා කරන්න තියෙන කාරණා ටික. ඕ සර් රචනා බලන්නේ නැද්ද? බලන බලන කො රචනාවට WhatsApp කළාද පුතේ? නෑ සර් සර් WhatsApp ගන්න කිව්වේ නෑ. හරි. හරි. දැන් ක්ලාස් එක ඉවරුණාට පස්සේ හැමෝම මට එක WhatsApp දාන්න එතකොට මට බලන්න පුළුවන්. බලලා අනුපාඩු කියන කරන්න පුළුවන්. මෙන්න මේ අංකය. රචනා මාතෘකාව මම දුන්නනේ. රචනා මාතෘකාව මම ඊයේත් කිව්වා. සර් සුන්දර ගෙවත්ත වාක්‍ය පහ ලියන්න කිව්වා. ලෝක තමයි මාතෘකාව. ක්ලාස් එක ඉවර වුණාම දාන්න පුතේ. එතකොට මට බලන්න පහසුයි. නිදහසේ වැලිය හැකියි. හරි. එතකොට අපි අද කතා කළා ලස්සනම ලස්සන කතන්දරයක් කියවලා ඒකේ ප්‍රශ්න මගේ වත්ත නේද? නෑ සුන්දරගේ වත්ත. මාතෘකාවට උත්තර ලිව්වා ප්‍රශ්න මේ ලස්සන ලස්සන කතාවක් කතා කරලා ඊට පස්සේ අපි ඈතම ඈත සුවඳ දී සැලින් කියන ගීතය ඇහුවා. සිරිත් මල්දා මේ කවි ටිකක් කියවලා උත්තර ලිව්වා නේද? මේ ඔයා සූදානම් කරන්නේ පළවෙනි ප්‍රශ්නෙට දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නෙට මේ ටිකෙන් මේ අහන්නේ. ඔයාට විභාගෙට ගියාට පස්සේ පොඩි ඡේදයක් හරි කවියක් දෙකක් හරි වගේ දීලා ප්‍රශ්න හත අටක් අහනවා පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ. ආ බලන්න මෙහෙට ආ ප්‍රශ්න පත්‍රයේ මොනවද අහලා තියෙන්නේ කියලා. හෙට ශිෂ්‍යත්ව විභාගේ තියෙනවා. හරිද? හෙට තීරණාත්මකයි. ආ ඔයාගේ අයියාගේ ජීවිතේ වැදගත්ම කඩේම. හරි. ඒක නිසා මේ පුරුකලේ ඔයාට ඔය ඡේදය ඔය ටික ඔක්කොගෙම අර ප්‍රශ්න ටිකක් ආපහු උත්තර දෙන්නේ කොහොමද කියන්නේ. හරි. එහෙනම් අදල සර් නවතිනවා. අපි ආයෙ හම්බ වෙන්නේ අපේ සතිය බ්‍රාස්පතින්දා ඔයත් එක්ක පරිසරය කතා කරන්න. ආදරව චිත්‍රපෙන්නන්නද? ඇහුනේ. චිත්‍රපෙන්නන්නද? ආ සයුරිගේ චිත්‍රය බලමු. කො සයුරු? ආ ලස්සනයි. මොකද්ද පුතේ මේ ඇඳලා තියෙන්නේ ඔයා? බලාගෙන ඇඳස. මොකද්ද ඔගේ කියවෙන්නේ? සයුරු යන්නේ නැත්නම් චිත්‍රපන්ති වලට? නැත. චිත්‍රපන්ති වලට සම්බන්ධ වෙන සයුරු. ලස්ස. ඒ දැන් ශිෂ්‍යත් ඉවර වෙච්චාම යන්න ශිෂ්‍ය මේ කාලේ කරගන්න පුළුවන් නම් හොඳයි. තියෙනවා තරඟ තියෙනවා ඊට පස්සේ නිවේදන පුහුණු කරන පොඩි පොඩි පාඩමාලා තියෙනවා නේද? ඒකට සම්බන්ධයි. ආ ඔයාට හොඳ හැකියාවක් තියෙනවා මේ පැත්තේ. දැන් අපි මනුකඩ එහෙම පුළුවන් චිත්‍රපන්තියකට ගිහිල්ලා ආ හැකියාව ඉදිරිපත් කරන්න. අර මම චිත්‍රපන්තියකට ගිහිල්ලා තරඟ වලට චිත්‍ර දිනා ඉස්කෝල තරඟ වලට. ආ ඒකනේ තව පුරුදු වෙන්නේ. ඒක අතාරින්න එපා. අර ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියන කාරණාව බිඳින්න ඕනිය අපි. එක දෙයකට නෙමෙයි අපි හැම දෙයකම දක්ෂ වෙන්න ඕනේ. චිත්‍රාදින ගියෝ චිත්‍රාදින සිද්දු කියන්න ගියෝ සිද්දු කියන්න සෙල්ලම් කරන්න ගියෝ සෙල්ලම් කරන්න ඉගෙන ගන්න පාඩම් වලට කරන්න ගියෝ ඒකට හැම දෙයකම දක්ෂ වෙනවා නම් අපිව
පරදන්න පරද්දන්න බෑ කාටවත් අත්තන්න බෑ අපි කාටවත් හරි එහෙනම් සර් නතර වෙනවා ඔයාලා අද දුන්නු වැඩ ටික පොඩ්ඩක් බලන්න බලලා කැමරා ටිකක් එහෙම කාලා දිදා ගන්න හෙට නිවාඩුයි දැන් එහෙනම් උදුරට එහෙම පුළුවන් හෙට 6 6:30 වෙනකන් නිදා ගන්න එහෙම එපා පුතේ ආ හරි එහෙනම් සර් නවතිනවා හැමෝටම සුභම සුභ රාත්‍රියක් වේවා Aibuan putih, Dewan Sarnai, yang mau demen? Aibuan, saya seberat, ya, saya. Hari ini seberat, ya.